platform. දේශපාලනේ උණුසුමත් එක්ක අදත් platform. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ජනාධිපතිතුමා ගත කළේ නුවරණේ. ඔය අතරේ මේ පිළිමාන ක්‍රීඩාංගණයේ තිබ්බ අලුත් අවුරුදු උත්සවයට ජනාධිපතිතුමාත් සහභාගී වෙලා තිබුණා. එතනදී කොට්ටපොර ඇතුළු අවුරුදු ක්‍රීඩා කිහිපයකුත් බලලා ජනාධිපතිතුමා ස්ටේජ් එකට නැගී පාපති තරගාවලියේ ජයග්‍රහකීන්ට තෑගි පෙදා දෙන්න. මෙතනදී හරි අපූරු සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි පාපති තරගයේ ප්‍රථම ස්ථානයේ දිනාගත් ක්‍රීඩකයාගේ නම අපි දන්න කියන කෙනෙක්ගේ නමක් වුණා. සර් පළමු තෑග්ග හම්බ වෙන්නේ අනුර දිසානායකට. ජනාධිපතිතුමා ළඟ හිටපු හරි නැමැතුමා එහෙම කියලා තියෙනවා. එනං අලුත් අවුරුද්දේ අනුරට තෑගි හම්බුණා. ජනාධිපතිතුමා කියවුව කතාවට හැමෝටම හිනා ගියා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකත් හුටපටයක් තිබ්බට හැබැයි ඒක සාර්ථකව අවසන් වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිනි කෙලිනක් තාම ඉවර නැහැ. සිරිමාමු බණ්ඩාරනායක මැතිනියගේ 108 වෙනි ජන්මදින සැමරුම් උත්සව දෙකක් පසුගිය 17 වෙනිදා තිබ්බා. එකක් තිබ්බේ උදේවරුේ, අනෙත් එක තිබ්බේ හවස. හැබැයි මේ දෙකම තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ. උදේවරුේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. හිටපු ජනාධිපති මෛත්‍රීපාල මේ උත්සවයට උදේන්ම ඇවිල්ලා හිටියා. හැබැයි වාහනෙට වෙලා ටිකක් ඉඳලා තියෙනවා. ඔය අතරේ තමයි නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මැති අමතිවරු ටික ආවේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආපු නැති හින්දා මේ කට්ටියව තමයි පිළිගන්න සිද්ධ වුණේ. කොමහරි උත්සවේ පටන් ගත්තට පස්සේ තම තමන්ගේ කතාවලදි කට්ටිය එක එක්කිනාට ඇනුම් පද කියාගත්තා. විශේෂ ආරාධිත දේශනයට ආපු ඇමති විජේදාස රාජපක්ෂයි නිමල් සිරිපාද සිල්වායි උත්සවේ ඉවර වෙච්ච ගමන් යන්න ගියා. හැබැයි දුමින්දයි ලසන්තයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් එක්ක තේක බොන ගමන් සුවත කතාබහක නිරත වුණා කියලා තමයි අපිට ආරංචි වුණේ. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වැඩි ඇයි හොඳයක් නැහැ කියලා දේශපාලන කතාවල වගේම සෝෂල් මීඩියාවලත් කතාබහට ලක් වෙච්ච කරුණක් වුණා. හැබැයි පසුගිය දවසක දෙන්න හම්බ වෙච්ච වෙලාවේ එහෙම දෙයක් පේන්න තිබුණේ නැහැ. ඩි වීරසිංහ මන්ත්‍රීතුමාගේ නිවසට ගෙවදීමේ නැකතට මේ දෙන්නම ඇවිල්ලා හිටියා. කොහොමද ප්‍රසන්න අයියේ, සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාටත් එසේම වේවා. ප්‍රසන්න ඇමතිතුමා නාවල්ට සුහදව උත්තර දීලා තියෙනවා. දෙන තරහයි කියලා සෝෂල් මීඩියා වල යන මෙන්න දෙන්න සුබපතා ගන්නවා. ළඟ හිටපු වීරසිංහ මන්ත්‍රීතුමා එහෙම කියලා තියෙනවා. අපි ප්‍රසන්න ඇමතිතුමාව දන්නේ පොඩි කාලෙදලා. අපි අතර කිසිම ගැටුමක් නැහැ. මීඩියා වලින් ප්‍රශ්නයක් ඇහුවාම අපි ඒකට උත්තර දෙනවා. ඒක එක එක්කිනාට ඕන විදිහට අල්ල ගන්නවා. නාවල් උත්තර දුන්නේ ඒ විදිහට. එළවෙන සතියේ දේශපාලනයේ උණුසුම් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ උණුසුමත් එක්ක අපි ලබන සතියේ තෙනවා platform සමග. platform.